गरु अतुरलिय रतन नायक रतन हामदुरुवन विसिन पसुगिय दिने करन लद 27 प्रकाशय संबंधयेन करन लद पैदली किरीमक गरु कथानायकतुमनि दारुवांगे कांतावांगे विवाह संधा वयस वेनात वयस परतर तीन अमेरिकावे समहार प्रांतवल ताम अवुरुदु 13 जपाने समहार प्रांतवल अवुरुदु 15 लंकावे 1995 वेनकम तिबुने 97 වෙනකන් උඩරට නීතිය යටතේ කාන්තාවකට අවුරුදු 16 මුස්ලිම් නීතිය යටතේ දැන් අවුරුදු 12ට වැඩි වුණාම වැඩි වියටපත් වුණාම කැමැත්ත ලබාගෙන කරන්න පුළුවන්. නමුත් ඒක විනාශ කිරීම සඳහා දැන් කාලය එළඹලා තියෙන කියන එක පිළිබඳව අපි එකඟ වෙනවා. ඒ අනුව අපි ඒක සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. එතකොට උඩරට විවාහ පනතේ 8 සිට 15 වන වගන්තිය සාමාන්‍ය විවාහ පනතේ 22 වගන්තියක් කියවා බලනකොට දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව අවුරුදු 18ට අඩු දරුවන්ව පවා විවාහ කරලා දීමේ හැකියාවක් තියෙනවා මේ මුස්ලිම් නීතිය විතරක් නෙවෙයි. නමුත් ඒක වෙනස් වුණේ 1995 දී ගෙනාපු 18 වන සංශෝධනයෙන් පස්සේ. නමුත් නීතියෙන් උඩරට නීතිය සංශෝධනය වෙලා තිබුණේ නැහැ. පොදු විවාහ නීතිය සංශෝධනය වෙලා තිබුණේ නැහැ. විවාහ ලියාපදිංචි කිරීමේ පනත විතරයි සංශෝධනය කරලා තිබුණේ. එම නිසා අධිකරණයට මැදිහත් වෙලා නඩු තීන්දුවක් දෙන්න සිද්ධ වුණා 2002 වර්ෂයේදී. දැනට අවුරුදු 18ක කවම වයස තියෙන හින්දා දෙමාපිය කැමැත්ත ඇතුව පවා ඊට වඩා අඩු දරුවන්ව විවාහ කර දීමේ හැකියාවක් නැහැ කියලා. අද වෙනකොට සෞදි අරාබියේ පවා අවුරුදු 18ක අවම වයසක් විවාහයට යොදවලා තියෙනවා. එඳ අපි ඒක පිළි අරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවයි කියන එක මම මේ සභාවට දැනුම් දෙනවා. දැන් මේ සියලු නීති එක දවසින් දෙකෙන් ප්‍රගමණය වෙලා නැහැ. කාලෙන් කාලට තමයි ප්‍රගමණය වෙලා තියෙන්නේ. 1938 වෙනකන් ලංකාවේ අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියනවා පොලිගැමි කියන එක තමයි විවාහක විවිධ කාන්තාවන් විවාහ කරගෙන. පොලිඇන්ඩ්‍රි කියන්නේ එක කාන්තාවක් පුරුෂයන් කීප දෙනෙක් එක්ක විවාහ වෙලා එකගේ කෑම කන එක. ඒකත් තිබුණා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ඒව ප්‍රගමණය වෙලා වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා ඒක වෙන්නට ඕන. ඒක උපයෝගී කරගෙන ආගමකට දහමකට ආගමේ කතෘවරයෙකුට පහර දීමට කරන උත්සාහය අපි එතරම් කැමැත්තෙන් කැමැත්තක් නැහැ මේ පිළිබඳව. ඒ අනුව තමයි අපි කල්පනා කරලා තියෙන්නේ 2020 නොවැම්බර් මාසේ මම කැබිනට් පත්‍රිකාව මේ වෙන විටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවොත් විවාහ වෙන්න බෑ. අවුරුදු 18ක අවම විවාහ වයසක් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවන්ට තාතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බවටත් අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවෝ කාන්තාවත් විවාහ වෙනකොට අස්සම් කළ යුතුයි කියලාත් යෝජනා කරලා තියෙනවා. ඒකට වෙනම කමිටුවක්වත් දාලා තියෙනවා. අපි මේක ක්‍රමක්‍රමයෙන් මේ සම්බන්ධයෙන් පියවර අරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම මේ කටයුතු කරලා මේ විවාහක වයස සම්බන්ධයෙන් මේ දේවල් අපි සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යනවා. ඉදිරියටත් ඒක කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් වෙනම උපදේශක කාරක මණ්ඩලයක් මම පත් කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සමාජය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඇඟට බලහත්කාරයෙන් මේක ඔබවනවා වෙනුවට කැමැත්ත ලබාගෙන අපි මේක දේ කරන්නට උත්සාහයක් කරගෙන ඉන්නවා. මම දැඩිව විශ්වාස කරනවා ඒක අපිට කරන්න පුළුවන් වෙනවයි කියන එක. එම නිසා ඊළඟට මගෙන් අහලා තියෙනවා බාල වයස්කාර දරුවන් විවාහ වීමෙන් ප්‍රශ්න ඇතිවන බව පිළිගන්නේද කියලා. ඔව් මම පිළිගන්නවා. පොඩි දරුවෝ විවාහ වෙන්න හොඳ නැහැ. අවුරුදු 18කට පස්සේ තමයි විවාහ වෙනකොට තමයි ඔවුන්ට හැකියාව තියෙන්නේ. දැන් මම ප්‍රතිපත්තියක් වශයෙන් අවුරුදු 18 වෙනකන් විවාහ වීමට ඉඩ දිය යුතු නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා. නමුත් ලංකාවේ විවාහ අඩු වයසේ විවාහ කෙසේ වෙතත් අඩු වයසේ දරුවන් ලැබුණු අම්මලා ඉන්නවා. ඒකෙන් 80%කට වැඩිය මුස්ලිම් සමාජයෙන් පිට ආය බවටත් අපි වටහා ගන්නට ඕන. විවාහ ලියාපදිංචි නැති වුණාට ඒ දරුවෝ අම්මලා වෙලා ඒ දරුවන්ට ඕ හරි ඒ අනුව අපි ඒ සම්බන්ධයෙන් උත් කටයුතු කරලා එය විසඳීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිනවා.